දිනේෂ් සිංගින් වලට සෙට් වෙන්නේ කොහොමද? හේතුව මම පොඩි කාලේ අපේ ෆැමිලි එකත් එක්ක නෙමෙයි හිටියේ. ආදරය කරන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ටික කරන්න. ඉතුන গিටාර එකක් ගත්තා සින්දු දැන් අනිත් අයට වැඩිය මොකක් හරි වෙනස් දෙයක් කරන්න එපා කෙල්ලව කැමති කරගන්න. තමරසා කියන්නේ කවුද? මම try කරන ගෑනු ළමෙක් හිටියා ඒ ලෝ ක්ලාස් වල. ගායිසරා කිව්වා බෑ කෙල්ල සෙට් උනේ නැහැ මම උනට කිව්වා. ඊට පස්සේ මම හිතාගත්ත නෑ මේ ඔක්කොම එපා රට යනවා කියලා. මම හිතාගත්තා අයියා තින්නවා. මම ඒ ලෝ සෙකන්ඩ් ඊයේගේ මාස 9ක් සස්පෙන්ඩ් කියලා සර් පොඩ්ඩක් වැඩිපුර තල් වෙලා අපේ පොඩි පල්ලමත නුවරෙළියනේ මම පොඩි කන්දකින් පල්ලයට සර් ගියා. විශ්වාස කරන්න මේ ලෝකේ මොනවා කරත් ලව්කින් කරනවා නම් හරි. මම මියුසික් වීඩියෝ එක රඟපාලා තිනවා දැන් අවුරුදු 5කට කලින් එක වැරදිලා ඇච්චා. ඒක මම හංගලා තිනවා මුළු රටටම. ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කවුද කියලා අහලා තියෙනවා. ශනුද්දිට මම ඇත්තට මාසේ යා ටැමිල් පාටයි. ඔය සල්වාර අනම්මාන්ති මම ඉතින් ආසයි මම ඉතින් යන්න මැසේජ් එකක් දානවා. දැනෙනා තුරුමා ඉන්නද මොමදම Hello, good evening. Hi everyone, Okumulata. We are joined with a brand new episode of the Influencer with Joel, which is proudly presented by Asus and powered by Singer. This is of course season 2, episode 8. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙන්නේ talented, ඒ වගේම ගොඩක් අය දන්න, ගොඩක් අය ආදරය කරන guest කෙනෙක්. එයා කවුද කියලා ගම් දැම්ම දන්නවා. ඉතින් වැඩි වෙලා ගන්නතු let me join our very talented guest to the live. Just bear with me for a second. Hello. Bro, are you born? Born. මේ මේක මට තේරෙන්නෙත් නෑ කොහොමද ලොග් වෙන්නේ කියලා හෙන්නම අමාරුයි මේක. හෙන්නම අමාරු වැඩක් කියලා වැඩක් නෑ. ඒකයි මම ඉතින් බැලුවේ try කරනවා. ඒත් ඉතින් මේක තමයි අපිට දැන් තියෙන එකම දේ. නෝනේ. ඔව් මොකද වෙන්නේ? How are you bro? shape එක ඉන්න ඉතින් මේ දැනුත් ස්ටුඩියෝ එකේ ඉඳලා ආවේ මිදාස් ටික සින්දු ටික වැඩත් එක්ක ඉන්න අපි ඔයා හම්බෙලා අවුරුද්දක් විතර වෙනවා. ඔව් මම හිතන්නේ ඔව් එනකල් මෙහෙම තමයි දැක්කේ මම හිතන්නේ කාගෙට පස්සේ. Thank you bro ඉස්සලම කියනවා thank you very much මේ මගේ show එකට join වෙන්න invite එක accept කරාට thanks a lot. ඉතින් ගොඩක් අය ආදරේ කරනවා. Most welcome. ගොඩක් අය ආදරේ කරන චරිතයක් තමයි දිනේෂ් කියලා කියන්නේ everyone loves him and ගොඩක් අයගේ ප්‍රශ්න තියෙනවා දිනේෂ්ට ඉතින් අපි බලමු මොනවද මේ ප්‍රශ්න කියලා. ඉතින් අද මේ දැන් වෙදේ එකක් පොඩ්ඩක් මාරුවලන් තියෙන්නේ සීතල වෙලා වැස්සකුත් ඇවිල්ලා ඉතින් ඒ මූඩ් එකට සෙට් වෙන්න අද ටියුස්ඩේ ඉවනිං එක සෙට් වෙන්න අපි සින්දුවකින් වැඩේ පටන් ගමුද දෙන්න. මොකද කියන්නේ? ඔව් නේ ever ready අපි. ඔව්. මෙයා රිලීස් කරමු සින්දුව වැහි බිඳු වැඩනවා නම්. හරියට වැවුනේ thank you very much bro
ලස්සන සින්දුවක් අපි ඔක්කොම ආදරය කරන සින්දුවක් ඉතින් ඔය ෆෑන්ස්ලා ඒකනම් කිව්ව දෙපාරක් නෙමෙයි තුන් පාරක් ඇහුවත් අපිට ඔය සින්දුව අපා වෙන්නේ නැහැ කියලා. කියලා කටි මේ තවත් කියන මේ දිනේෂ් අයියාගේ මූණේ බාගෙයිලු පේන්නේ. ෆුල් මූණ බා ගන්න ඕනලු කට්ටියට. හරිද? දැන් මේ නේ එහෙනම් දැක්කනේ. Okay, right. Bro, make a chill session. Make a questions. They are classical. You know, I'm already done. Abi, yeah, asakan level. Wagan ata median level. Dena ganu tamai. Abi, make a questions. Classical. You know. I think shall we start with the first set of questions, bro? Make a kitu kyanne. Abi trend questions kiela. Ona deya. Trend questions. Ona deya. Ne? Ona ma deya. Right. Okay, so let's begin. මේ අපේ episode 8 එක දිනේෂ් ගම්ගේත් එක තමයි first round of questions, trend questions. දිනේෂ් singing වලට set වෙන්නේ කොහොමද? ඒ කියන්නේ තද ඉස්සර අපේ A level class එකේ සතියට එක සැරයක් කවුරු හරි ඉස්සරහට එලක කතාවක් සින්දුවක් එහෙම කියනවා. ඒ දවසල මම පොඩ්ඩක් ලැජ්ජයි. ඒ වුණාට මම try කරන ගෑනු ළමෙක් හිටියා A level class වල. දැන් මට යාව පුදුම කර මොකක්hari කරන්න එපා. එතකොට නිකන් සින්දුවක් කියලා මදි මට හිතුණා නෑ ගිටාර් එකම ඉගෙන ගන්න ඕනි කියලා. හරියටම සතියෙන් සින්දුවක් ගහන්න ඉගෙන ගත්තා. අර වාහ තියෙන දර. ඔය සින්දුව මම ගත්තේක කෝර්ස් හතරක් විතර යන්නේ සින්දුවේ. මම ඒක එතන ක්ලාස් එකේ ඩයිසර කිව්ව හැබැයි කෙල්ල සෙට්ුන් නෑ මම උනාට කිව්වා. එහෙම තමයි මියුසික් කරලා සිස් කරන්න. කෙල්ල සෙට්ුන් නෑ. මට හිතෙනවා මගේ දැනන අතුරුමා කියන සින්දුව මම මේල් කරා ඉන්දියාවේ සිංගර් කෙනෙක් ශ්‍රේතම මොනේ එයා රම් ගායකට එයා සින්දුවට ඇත්තටම කැමති වෙලා අපි ඒකේ තමිල් වර්ෂන් එක කරන්න හිටියේ ඒ එයා මට රිප්ලයි කරපු එක තමයි මට ලිච්ච ලොකු එක සර්ප්‍රයිස් එක ඒක නෑ චිමන්ට කන්ග්‍රැචුලේෂන්ස් ඇන් මම හිතන්නේ ඒක අනිවාර්යම ලොකු දෙයක් සුපර් ස්ටෆ් ප්‍රවුඩ් ඔෆ් යූ බ්‍රෝ ප්‍රවුඩ් ඔෆ් යූ රයිට් අපි යන් next question එකට දිනේෂ්ට ආදරය කියන දේ කොහොමද දකින්නේ ආදරය කියන දේ කොහොමද දකින්නේ ඒ කියන්නේ මම මට නම් ආදරේ මාර විදියට ඕනේ කෙනෙක් මට හරියට attention ඕනේ ආදරේ ගොඩක් ඕනේ හේතුව මම පොඩි කාලේ පවුල ගෙදර family එකත් එක්ක නෙමෙයි හිටියේ අම්මයි අයියයි ලංකාවේ නෙමෙයි ඉතින් මම යාළුවන මයින්ටත් ඉතින් හරිය කරදර ඇති මට හරියට attention ඕනේ ඉතින් මම වද දෙනවා ඉතින් මට කතා කරන්න මං එන කොහෙලා බලන්න වගේ වැඩිපුර කියන කෙනෙක් මම ආදරේ මට කියන්නේ මම විශ්වාස කරන්නේ මේ ලෝකේ මොනවා කරත් ලව් එකකින් කරනවා නම් හරි ඒ කියන්නේ මං කියන්නේ රිලේෂන්ෂිප් එකක්ම නෙමෙයි කරන ජොබ් එක හරි නාන ගුඩ් මේ 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 ආදරේ කරපු ළමයි ළමයිට කියලා ගොඩක් ගොඩක් ඉන්නේ වෙන ලිස්ට් එකක් ඉන්නවා ෆයින් මරතු ඒ කියන්නේ ඒ දවස්වල ඉස්කෝලේ කාලේ පොඩක් රිලේෂන්ෂිප් ඒ කියන්නේ මගේ තියෙනවා පොඩක් ඒ රිලේෂන්ෂිප් කියන්නත් බෑ ඉතින් ඒ කියන්නේ ඔය සතියයි කියනවා අනේ මන්ද ඒ දවස්වල දැන් එහෙම නෑ දැන් හරි හොඳයි ඉස්සර හොඳ නෑ ඉස්සර හොඳ නෑ දැන් හොඳයි ඕකේ රයිට් ඔයා කියන්නේ හොඳයි කියලා හරි ඕකේ next one school time එකේ කරපු දඟම වැඩේ මතකද ඔව් ඒක හරි මම කියන්නේ ඒක ෆුල් ආත මම A level second year එකේ මාස 9ක් සස්පෙන්ඩ් ඒ කියන්නේ ඔව් ඒකම සස්පෙන්ඩ් ඒක හේතුව ස්කෝල් චිල්ඩ්‍රන් ඩේ එක දවසේ ස්කෝලේ මොබයිල් ෆෝන්ස් කේන්න බෑනේ ඔව් මගේ යාළුවෙක් මොබයිල් ෆෝන් එකක් ගෙනල්ලා ඒ දවස්වල ආපු මේක ඒක ඒ දවස්වල 100,000 විතර වෙන ෆෝන් එකක් හරි ඔකේ වෙලාවේ ප්‍රින්සිපල් ට ෆෝන් එක හම්බෙලා ස්ටේජ් එක බිම ගැව්වා. එතකොට ෆෝන් එක කුටු ළමයිනු සර්වි ස්කෝල් පහ ගන්න ගත්තා. මේ අහන් ඉන්න කට්ටිය මේවා කරන්න යන්න එපා. මේ හොඳ නැති වෙන. ඊට පස්සේ කොලර එකේ ෂර්ට් නෑ.
අල්ලගත්තා සර්ගේ කොලෙගෙන් යාළුව අල්ලගෙන මම ඒ දෙන්නා දෙපැත්තට කියලා සර් පොඩ්ඩක් වැඩිපුර තල් වෙලා අපේ පොඩි පල්ලමත නුවර එළියනේ මම පොඩි කන්දකින් පල්ලයට සර් ගියා ඊට පස්සේ එතන කතාව ගියේ මම සර්ට ගැහුවා කියලා ඊට පස්සේ මම සස්පෙන්ඩ් කරා මාස 9 මාස 9ක් කියන්නේ ඉතින් හිතා ගන්න පුළුවන් ඉතින් ඒක අවුරුදු වගේ ඊට පස්සේ තාත්තාමව ගිහින්නම් ආච්චිලා ගෙදර මම මේ හිටියොත් ඉගෙන ගන්න නැහැ යාළුවොත් එක්ක රස්චාරු ගන්නවා කියන දේ අහන්න නැහැ කියලා මම ඒක අනිවාර්යෙන් අමතක වෙන්න බෑ පොඩි කාලයක් මෙන්න මාස 9ක් නේද අමතක වෙන්න ඕනේ ඒක ඕකේ සිංගින් වලට අමතරව කරන්න කැමති මොකද්ද මම ආස يعني ආසම යාළුවොත් එක්ක मुकुत पैडान नगर आलोते का खता बागर कर रास्ते आलोते का इन तो मंगा तो मम्मे म्यूजिक को दे रहे हैं वेना देव करन नक्कर मास हैं एक म्यूजिक के करते का लंगी में वेना देव अपने दिन ये जने सीन सेप के सेट ले हमें का करन बोला ने गुड बाय नेक्स्ट क्वेश्चन ने ब्रो होंदम्मा यालुआ के ने विस्तर है හොඳම යාළුවෝ ඉන්නවා මට යාළුවෝ විතරමයි ඉන්න මම හිතන්නේ මේ ලෝකේ වැඩිපුරම යාළුවෝ ඉන්නේ මට කියලා හේතුව මේ දැන් ඉන්න තැනට එන්නත් වටේ ඉන්නේ යාළුවෝ ටික විතරමයි කියන්නේ ටැලන්ට් එකද අනම්මනම් ඔක්කොම වැඩි මගේ වටේ හිටපු යාළුවෝ තමයි මාව පුෂ් කරලා මම මෙතනට ගෙනාවේ ඉන්න එක යාළුවෙක් නෙමෙයි යාළුවෝ සෙට් එකක් නේ ඉන්නවා සෙට් එක මෙන්ෂන් කරන්න අමාරු යාළුවෝ ගොඩක් ඉන්නවා මම යාළුවොන්ට අනිත්ේ මම අර යාළුවෙන් බොක්ක දෙන උනුත් මට බොක්ක මම බොක්ක हरियाणा ඊට පස්සේ මම හිතාගත්ත නෑ මේ ඔක්කොම එපා රට යනවා කියලා මම හිතාගත්ත අයියා තියෙනවා ඒක තත්ත්ව මම යනවා කියලා ඒක තමයි මම හිතේ මට එකම නිකන් කරලා දාපු සින්දුවක් තමයි තමරස අනේ ඇත්තටම මගේ පළවෙනි සින්දුව මිනිස්සු ඇත්තට මේක ගත්තා මට හම්බෙන්නේ හොඳයි කොන්සර්ට් එකක් දෙයක් කතා කරලා ඊට පස්සේ නෑ හිතුණා මම මොනවා වුණත් මේක තමයි කරන්න කියලා එතනින් තමයි නැවතුනේ නැත්තම් මම මෙලාට රට ගිහිල්ලා මොකක් කරේ වැඩ තමරස කියන්නේ කවුද मेलबर्न ඒක මරුනේ මටත් යන්න මාස දනක් ඉතින් බලමු කවදා හරි සෙට් වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා රට අරලා ලයිට් බැක් ටු නෝමල් වෙයි කියලා නෙක්ස්ට් ක්වෙස්චන් එක බ්‍රෝ මේ දිනේෂ් වැඩියෙන්ම ආසාවෙන් කියන song එක ඔබේ සුසුම් පාන්සලයි මං අර කිව්ව ඉස්සරම ඒලර් ක්ලාස් එක කිව්වා කියලා සින්දු ඕකේ එතකොට ඒක හේතුව තමයි අරක फाइनल क्वेश्चन ने ब्रो मेन सेगमेंट के फाइनल क्वेश्चन ने क्या बोला लव एट फर्स्ट साइट और फर्स्ट गेट टू नो एंड देन फॉल इन लव कौन सा आएगा राखी देन देन ने දැනගන්නවා කියලා හිතන්නක ඊට පස්සේ අපි දෙන්න හොයා කවුද ඊට පස්සේ මගේ ගාව තියෙන්නේ මොනවා මං එයා ගාව තියෙන්නේ මොනවද කියලා දැනගෙන එක එක රීසන් වලට ලව් කරනකොට දැන් ලව් එකක් නෑ වගේ තමයි මට හිතෙන්නේ මුලින්ම දැකලා එයාගෙන දන්නේ නැතුව පුල්ලා මට මිනිස්සු එක්ක දැන් කරනවා කියන්නේ රීසන් වලට ලව් කරන්න ගන්නවා ඒ කියන්නේ ලව් ඇට් ෆස්ට් සයිට් වගේ සීන් නැත් තමයි ඒක තමයි හොඳ ඔව් රයිට් සුපර් ඔයා එක හොඳටම ආන්සර් කරා ඉතින් බලන්න ඉන්න ඇත් කියනවා නියමයි 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 කියනගෙන යනවා ඉතින් බ්‍රෝ ඒ ඇවිල්ලා ලේසි ප්‍රශ්න ටික රයිට් තව segment එකක් තියෙනවා ඒකත් interesting segment එකක් මේ බලාගෙන ඉන්න හිතන ඇති මේ
මේ ජොයල් විතරයි ප්‍රශ්න අහන්නේ දින්න උත්තර දෙනවා ජොයල් ප්‍රශ්න අහනවා මේ එතනින් යාර මොකුත් වෙන්නේ නැද්ද කියලා බය වෙන්න එපා මොගලන්ට chance එක තියලා නිලස්කින් ප්‍රශ්න අහන්න ලයිව් එකේ end එකට ඉස්සලා වගේ අපි ඔයගලන්ට දැනවක් ක්ලාසිකල්ල තියෙනවා ඔයගලගේ ප්‍රශ්න දිගටම අහන්න bro ඊළඟ segment එකට යන්න ඉස්සලා ඔයා කිව්වා ඔයා කැමතිම සින්දුව නැත්නම් ඒ කියන්නේ ඉස්කෝලේ කාලේ කියපු සින්දුවක් තමයි ඔය වැඩිම මාස කියලා. අපි මේ සින්දුව පොඩි කැලලා කියමු. ඔබෙ සුසුම් නවන් සලයි මගේ කුකුල් පුරා වෙන්නේ ඔබෙ සුසුම් පවන් සරණි මගේ ඔබෙ සෙනෙහස කුඩ කනයි මොනවට මාව දෙමි මා Thank you very much, bro. Thank you. ඒක ලස්සන සින්දුවක් කට්ටිය කියනවා මෝ දිනේෂ් අයියට ආදරේ හිතනවා කියලා කට්ටිය කරක් බලන් ඉන්නවා මම ආදරේ මේ කට්ටියගේ මැසේජ් දාද්දි මේගොල්ලෝ රිප්ලයි කරන හැමෝටම ආදරේ 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 ගොඩාක් ආදරේ කියලා රයිට් ඉතින් ලස්සන සින්දුවත් එක්ක අපි දැන් යන්නේ අපේ මමත් ආස ගෙස්ලාත් ආස වෙන ගෙස්ලා අමාරුව වැටෙන්නේ නැති segment එකක් තමයි මේක. මේකට අපි කියන්නේ 3 things කියලා. ඉතින් දිනේෂ් ලෑස්තිද? අපි මේකට කියන්නේ 3 things with දිනේෂ් ගම්ගේ කියලා. අමාරුව දාන්නේ නැහැ. මොකද මම සාමාන්‍ය දේවල් ප්‍රශ්න තමයි අහන්නේ. Right? හරි. Let's start 3 things with දිනේෂ්. First ma මේකම ගැන මම පොඩ්ඩක් කියන්න එපා ඔයාලට මේක වෙන්නේ bro මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා ඔයා ඒකට උත්තර තුනක් දෙන්න ඕනේ for an example අපි කියමු ඔයාගේ full name එක නම් මේක 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 තප්පර පහක් ඇතුළත කියන්න මොකද 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 දේවල් තුනක් තප්පර පහක් ඇතුළත කියන්න ඕනේ මම තප්පර පහ මෙහෙම ගණන් කරන්නම් දැන් මගේ name එක මේ මෙහෙම කිව්වත් දිනේෂ් ඔයා කැමතිම මේ 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 කෑම ಜಾති තුනක් කියන්නේ කිව්වොත් ඔය කියන නිදි අප්පා අප්ප කොත් ඒ වගේ තප්පර පහක් ඇතුළත කියන්න ඕනේ right okay let's start the first question 3 things with dinesh first එක තමයි next release එකට දාන්න ආස නම් තුන නෑසු නෑදොදොදොදො හරි මාරි කිලිබිලි ගාල්කොටු මොකද බ්‍රෝ අන්තිම නම ගාල්කොටු අන්තිම ගාල්කොටු රයිට් next one ගොඩක් ආස ප්‍රශ්නයක් මමත් ආසයි දැනගන්න ලයිෆ් පාර්ට්නර් කෙනකින් එක්ස්පෙක්ට් කරන ක්වොලිටීස් තුන ලව් ඇටෙන්ෂන් රෙස්පෙක්ට් ලේසි උත්තර තුන නේ ඒක ඒක මේ ඔයාගේ රෑන්කින් කටේ කටේ වේක මම කියන්නේ කී එක ආවෙ නෑ ලව් රෙස්පෙක්ට් ටු ඇටෙන්ෂන් නේ ගුඩ් නෙක්ස්ට් වන් මූවි එකක් කරන්න ඉන්විටේෂන් එකක් ආවොත් ඇක්ට් කරන්න ආස ඇක්ට්‍රසස්ලා තුන් දෙනා කවුද ඉගෙනවත් එක්ක ඇක්ට් කරන්න කැමති ලංකාවේ නෑ නෑ අපි දැන් ජෙනරේ ඔය කැමති එකක් ඒත් ඉතින් මික්ස් එකක් යන දැන් ජෙනරේෂන් එකකින් දෙන්නේ කොයි ප්‍රීවියස් ජෙනරේෂන් එකේ එහෙම වුණා තමයි ඔව්
චනුද්‍රි සඳලි මනිෂා චනුද්‍රි සඳලි මනිෂා good choice okay right next one දිනේෂ්ට ඉන්ඩස්ට්‍රි එකේ ඕනම දෙයකට ඉන්න තුන් දෙනෙක් මනුරංග විජේසේකර ලහිරු පෙරේරා තමිල් පදිර සුපර් රයිට් නෙක්ස්ට් ක්වෙස්චන් එක ආදරය කරන එක්කෙනෙක්ට ස්පෙෂල් දෙයක් කරන්න අවස්ථාවක් එනවා රයිට් ඒ කරන දේවල් තුනක් අපිට කියන්න බං ආදරය කරන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කරන්න ආදර අපි මෙහෙම දාමු අර ආදරය කරන එක්කෙනෙක් ඉන්නවා රයිට් ඒ ආදරය කරන එක්කෙනාට ඔයාට දැන් chance එකක් එනවා surprise එකක් හරි මොකක් හරි ඒ වගේ දෙයක් කරන surprises තුනක් කියන්න බෑ ඔය හරි දුර වේගට එක්කන් යනවා නොරෙලි වගේ ඔය හරි නොරෙලි එක දුරකට ඕවනේ මම එහෙම ෆුල් නිකන් ලව් එකේ ඉන්න ආස මම ආස වෙන්න බලෙන් හරි ආස කරගන්න වෙනවා ගිනස් වල් රෙකෝඩ් එකක් එහෙම තිබ්බත් කොහොමද දවසෙන් බදා වැඩියෙන් බලාගෙන ඉන්න එකින දිනේෂුයි යගේ එකක් පාර්ට්නර් ඕකේ රයිට් නෙක්ස්ට් එක තමයි මේ ඔයා කියපු උත්තරත් එක්ක මට මේ ප්‍රශ්න හොයාගන්න බැයි ඊළඟ ප්‍රශ්න ප්‍රශ්න තමයි ඉන්ඩස්ට්‍රිකෙ සර්වයිව් වෙන්න මොනවද කරන්න ඕන දේවල් තුනක් කරන්න ඕන මොකද්ද කරන වැඩි කියන්නේ අපි හැම එකම බාගෙට කරනවානේ බ්‍රෝ ඒකේ හින්දා තමයි සර්වයිව් එකක් කරන් යනකොට මගරි හිතලා නැහැ මේක හරියන්නේ නැහැ කියලා වෙන එකක් කරන්න පටන් ගන්නවා ඒ කියන්නේ ඒක තමයි මට හිතෙන්නේ කරලා නවත්තන්න කොයි හරි වෙලාවක හරියනවා ඉතින් හරියට ඒක කරන දේ හරියටම කරගෙන යනවා ඒ කියන්නේ තව මොනවද තියෙනවද දැන් ඒ පළවෙනි එකනේ තව දෙකක් හිතන්න පුළුවන් ටික සර්වයිව් වෙන්න තව එක ඒ කියන්නේ මිනිසු ඒ කියන්නේ අනිත් මිනිසුත් එක්ක මේ අනිත් මිනිසුන් හෑන්ඩල් කරන විදිය සහ ඒගොල්ලෝ කලගෙන විදියෙන් තමයි ටික ඒ කියන්නේ ෆීල් එක කරන් දෙන්න ඒ කනෙක්ෂන් එක නැත්තම් කරන්න නැත්තම් අමාරු very true good answer right next question එක තමයි දිනේෂ් ගමගේ වැඩියෙන්ම ආදරය කරන ආස කරන සිංගර්ස්ලා තුන් දෙනා කවුද ලංකාවේනේ ලංකාවේ එකක් පියත් රාජපක්ෂ අපේ මගේ ලංකාවේ කියන නිසල් ගමගේ කියලා නිසල් තව ආසයි ශෂිගානි සංසලා නයිස් එයා ගෙට් ලාස්ට් සින්දුව කෙලේ රාව ළඟදී very nice song right ඊළඟ එක මේකත් මේ interesting එකක් ඔවා කියවනේ දැන් දුරකට යන්න ඕනේ බදාගෙන ඉන්න ඕනේ මුළු දවසම කියලා දැන් මම බලන්නේ මේ ප්‍රශ්නට කොහොමද උත්තර දෙන්නේ කියලා ඒක තමයි future wife ගෙන් කන්න කැමති කෑම ජාති තුනක් මේ මම නම් මොනව හදලා දුන්නත් කනවා ඒ කියන්නේ දැන් මම අවුරුදු ගාලා කොළඹට ඉන්නේ එපා වෙනවා කඩවල වලින් එහෙම කාලා දැන් ඇදවිලා මට ඒ කියන්නේ බැඳපු වයින් එක වා හදලා දුන්නත් කන රේන්ජ් එකේ දැන් මං ඉන්නේ ඒක මන්න මොනව හදලා දුන්නත් කනවා
ඔහොමද ඇයි වැඩිය කෑමක් හදන්නත් බෑ ඉතින් දවසෙන් බදාගෙන හිටියොත් කඩේ තමයි කොහොමද ඒක දිනපොනම් ඒ ඇති good one දිනේෂ් දැන් මෙහෙම දේවල් තියෙනවානේ අපි කියන්න දේවල් තියෙනවා කියන දේවල් තියෙනවා මෙහෙම ප්‍රශ්න ඇහුවොත් වගේ දිනේෂ් ගැන සීක්‍රට්ස් තුනක් දිනේෂ් ගැන මම කියන්න මම මියුසික් වීඩියෝ එක රඟපාලා තිනවා දැන් අවුරුදු 5කට කලින් ඒක වැරදිලා ඇච්චා ඒක මම හංගලා තිනවා මුළු රටටම හරිද අනිත් එක මගේ නමේ මැද කෑල්ලක් තියෙනවා ඒක මම කාටවත් කියන්නේ අපේ තාත්තර ඒ කියන්නේ මොන වෙලාවේ නම දැම්මත් දන්නේ නැහැ මම ඒක කාටවත් කියන්නේ ඒක පට්ට චොර නමක් මගේ මැද නම දෙක පළවෙනි අකුර කියන්න බැරිද බැ බැ ඕ ඒක අකුරක් චොර අපේ තාත්තා අප අකුරක් චොර ඒක තාත් මගේ කරපු එක අවුල ඔක්කොම හොඳ වැඩ කරලා දින අපිට නම නම් අප්පුව ටෙලාවක දාලා තියෙනවා නම මැද ගැල්ලක් නෑ ඊට පස්සේ ආය මගේ මම මගේම සීක්‍රට් නෑ මං කියලා දානවා යාළුවන්ටයි ඔක්කොටම මේම ඇතුලේ අර දෙක අත්තන්නේ මම කරවෙන ඉන්න යාළුවෝ උන් නැත්නම් බයික් කරනවා රයිට් කියන දෙකයි තව එකක් අනිත් එක ඕන දෙයක් කියන තුන්වෙනි එක නෑ නේ එහෙම එකක් නෑ නේ දෙකක් right tenan final question එක මගෙන් වාට යන final question එක fan kinet ගෙන් ආපු අමුතුම message දාති තුනක් මම කියන්නේ fan කියන්නේ කොල්ලෙක්ගෙන් ආව message එකකින් මට ප්‍රසිද්ධිය කියන්න බෑ මියම එකක් ආවට පස්සේ වන්න message ලොකු මේක තමයි නේ candy show එකක් ගැහුවා ඒක නිකන් all over කරනවා වගේ යා ඇවිල්ල අම්මත් එක්ක ඒක තමයි ආදල් මට අන්න යා ඇවිල්ල ඇන්ඩෝ යා ළඟට ඇවිල්ලා වැඩිලා අඬනවා පව් පොඩි එකනේ ඒක තමයි මැසේජ් නම් ඒකේ වෙනවා ඒව එහෙම ඔවුල් මේවත් නෙමෙයි හැබැයි මෙහෙම එකක් ඇහුවොත් ෆෑන් කෙනෙක් වඩ කරපු ලොකුම දේ ඒ කියන්නේ මේ මාර නිකන් එක්ස්පීරියන්ස් එකක් සර්ප්‍රයිස් එකක් කරේ මොකක් කරේ එහෙම කරලා දෙනවා එහෙම කියන්නේ එහෙම අර බර්ත්ඩේ එකට එක එකව කලින් ඉවලා තියෙනවා තමයි ලොකුවට ආදරේ තමයි වැඩියෙන් තියෙන්නේ ආදරේ ඒ හොඳටම දෙනවා නේද හොඳටම ආදරේ දෙනවා රයිට් මේ දිනේෂ් ඔයා හොඳටම ආන්සර් කරා බලාගෙන ඉන්න කට්ටියත් කිව්වා හොඳ කමෙන්ට්ස් දුන්නා ඉතින් දැන් අවස්ථාව තියෙන්නේ ඔයාගේ ලව්ලි ෆෑන්ස් ඔයා වැඩියෙන් ආදරේ කරන ඔයාලට වැඩියෙන් ආදරේ කරන අයට ප්‍රශ්න අහන්න තමයි ඒ තමයි ඔයාගේ ෆෑන්ස්ලට අවස්ථාවක් තියෙනවා මම මේ මට එන ප්‍රශ්න මම ඔයගෙන් අහන්න. ඒක ලේසිනේ. ආ රයිට්. මේ මෙහෙම එකක් අහලා තියෙනවා. දිනේෂ් අන්තිමටම ෆුල් ෂේප් කරේ කවදද කියලා අහනවා මූණ. මම කරේ ඒ ලෙවල් කාලේ. මම බොක්කෙම මම කරලා නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ මම කැතයි කියන්නේ බුදු අම්මෝ අපි අම්මා කැමතිත් නැහැ මම රැවුල කපනවාට. මාර කැතයි. ඒ කියන්නේ මෙහෙමත් කැතයි. ඇටිය කැතයි අර මං හිතන්නේ අපි දෙන්නම එකම බෝට් එකේ පොඩ්ඩක් තියෙන මගේ රෝ කපුවම රස කැතයි. ඒයි කියන්නේ කැත. මේ කට්ටිය මගෙන් අහලා තිනු දැන් මම වාගෙන් ඕකේ. කට්ටිය අහලා තිනවා මම මේ ප්‍රශ්න එන ඒවා වාගෙන් අහනවා. ද ඔයාගේ গার্লෆ්‍රෙන්ඩ් කවුද කියලා අහලා තිනවා. গার্লෆ්‍රෙන්ඩ් කවුරු කියලාද ඔයාලා හිතන්නේ? මගේ කමෙන්ට් එකේ දාන්න. ඔව්. කවුද කියනවාද කියලා බලන්න. චානු මෙන්න දාන චානු ඔක්කොම කිනි චානු වගේ ඔයාට සෝරි bro මම ටැමිල් කට්ටියට හරි ආසයි ඒක පොඩි කාලේ ඉඳලා ටිප් එකක් තමයි කවදද ටැමිල් කෙල්ලෙක්ව බඳිනවා කියලා හරිද ඊට පස්සේ ඒක කොල්ලා පස්සේ ඉන්නලා ටැමිල් කෙල්ලෝ දෙකලා ඒ වගේ කෙල්ලෝ නෑ
ඒක එහෙම නැති වුණා. පත්‍යනවන් ටැමිල් කියලා. නා ටැමිල් இல்ல. ආනා නල කෙනෙක් නල්ලා ටැමිල් කද කියලා. இங்க கொஞ்ச கொஞ்ச தெல்ல தெரியும். நல்ல தமிழ் தெரிய இல்ல. கொஞ்ச கொஞ்ச தெல்ல தெரியும். ஒட்டப் பொட்டப் பொள்ளோம் மெடிய பே கேனேவா தேரும் கண்ணு பொள்ளோம். கட்டி கேனோ ஹரி சனு நேமே நான் ஏ கேனே மம தமை கிளா தால தீனோ. ஏ கேனே ஈக்லாம் ஈக்லாம் கேர்ல்ஃபிரண்ட் ஹரி ஏ தால தீனோ. தா பாலு மனா தீன கிளா ஒக்குமல கேனே ஒக்குமல தான்னு பொறு கேனே பா சனு தமை சனு தமை சனு தி தமை கிளா தால தீனோ. ஊட்கா ஊட்கா ஓய ஆசம தமிழ் மூவி எக மொகத் கிளா ஹரி තැමිල් මූවී දෙකක් තියෙන එකක් වාර්ණ මායිරම් කියලා සූර්යාගේ ෆිල්ම් එකක් තියෙනවා අනිත් එක මූණ ධනුෂ්ගේ ඕකේ දිනේෂ් ටැටූස් ගහලා තියෙනවද කියලා අහනවා පෙන්වන්න පුළුවන් එකක් තියෙනවද කියලා අහනවා මේ ටැටූ මම ගහන්න ආසයි පොඩි කාලේ මාව ජෝයිල් බ්‍රෝ බල්ලෙක් කාලා ඉන්ජෙක්ෂන් ගෙවුවා ඒ කාලේ ඉඳලා කටු වලට බයයි එන්න මං ටැටූ ගහන්න බයයි ඕකේ ඉතින් දිනේෂ්ගේ ටැටූස් නෑ ටැටූ නෑ එතකොට තව මෙසේජ් එකක් ඇහලා තියෙනවා බඳින්න යන කෙනාගේ ටැටූ එකක් තිබ්බොත් බඳිනවාද කියලා අහලා තියෙනවා ටැටූ වැඩන්නේ ලව් නම් එච්චරයි බඳිනවා ලව් නම් එච්චරයි ඕකේ ඉතින් ඕකේ ලංකාවේ ෆේවරිට්ම ආටිස්ට් එහෙම දෙතුන් දෙනෙක් ඉන්නවා ගණන ගොඩක් right ඉතින් ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තිබ්බ මම හිතනවා ඔයගොල්ලෝ තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න favorite tamil actor දෙන්නෙක් ඉන්නවා තුන් දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් සූර්යා අනිත් එක්කෙනා ධනුෂ් අනිත් එක්කෙනා විජේ සේතුපති okay right ඉතින් මේ කොහොමද ඔයාගේ hair routine එක ගැන අහලා තියෙනවා කොණ්ඩේ කොහොමද ඔච්චර ලස්සන තියාගෙන ඉන්නේ කියලා අහලා තියෙනවා මේ මගේ කොණ්ඩේ ලස්සනයි දැනේ එහෙම ලස්සන නැහැ මම අපේ තාත්තගේ වගේ කොණ්ඩේ ඔය ඉතින් මේ මෙහෙම තමයි පොඩි ගාන මුකුත්ම ගන්න නැම ලෝකල් ධනුෂ් කියලා දාලා තියෙනවා කට්ටිය නෑ තැමිල් වලින් පොඩි සින්දු කෑල්ලක් කියන්න බලන්න කියලා අහලා තියෙනවා හා ඔඩිය කියමු right okay වසීගරා ඔනෙන්ජිනක උන් පොන්වලි தூங்கினால் போதுமதே கணம் என் கண்ணுங்க உன் ஜென்மங்களில் ஏகங்கள் தீரும் நான் நேசிப்பதும் சுவாசிப்பதும் உந்தய வார்த்தானே ஏகுகிறேன் ஏகுகிறேன் உன்னிவார் நானே தான் thank you bro me sing karana kota me ta questions wage kadala tibba aluthma music video ekata shanudriwa gatte ai amathakena ona siddiyak thiyenoda kiyala hala thiyena amathakena ona sugiri siddiyak thiyena kiyanna ba shanudriwa ganna hetuwa shanudrita man ehttara maase ya tamil paata yage look ekema poddak tamil lage andi oy salwar armandi man thing aase man thing yana message ekak dana man aase inge මේ ඊට පස්සේ ඇත්තට කෝවිලේ ෂූට් කරන්න ඕන නේද ඊට පස්සේ තිසරයි යන මියුසික් ඩිරෙක්ට් ඔව් අනුත් වැඩේට කරපෙන මම යව දන්නවත්නේ ඊට වැඩේටත් ලේසි මම අනිත් එක යව දා ගන්න හේතුව මම රඟපාන්න දන්නේ මම එන්න කියන්නේ මම කැත්තාව කොන් කරපු ගාම ඇස් දෙක රතු වෙලා බය වෙලා චොර වෙනවා ඉතින් එතකොට අනිත් පැත්තේ ඉතින් හොඳටම කරනවා ඉතින් යව දාගත්තා යා වැඩේ ඉතාලම හොඳට කරලා දුන්නා අන්න ඉතින් තිබ්බනම් ප්‍රශ්නයක් කොහොම ඇයි කියලා ඔන්න උත්තරේ තම්බුණා සුබ බාන්ස බ්‍රෝ මං හිතන්නේ මං ඔයාගෙන් ඉල්ලුවට වඩා කාලයක් ඔයා අපිත් එක්ක ඉඳලා ඉන්නේ thank you very much sorry connection ප්‍රශ්න නේද මේ අපි මම ගොඩක් enjoy කරා ඒ වගේම තවගේ fans ලා ගොඩක් enjoy කරා thank you very much ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයාලට යන්න ඉස්සලා කියන්න දෙයක් තියෙනවද ඔයාගේ fans ලට මොන වගේ පණිවිඩයක් දෙන්න කැමති මොනාද ඉදිරියට වෙන්නේ කියලා කියන්නේ කැමති මම ඔයාලට පුදුම ආදරේ ඒ කියන්නේ මට ඔයාලට මැසේජ් දාන්න මම ඒවා රිප්ලයි කරන මගේම සීන් මුකුත් සීන් නැ ඕනේ කරලා දාන්න මම ඔයාලට පුදුම ලව් ඉතින් හේතුව ඔයාලා ඉඳන් තමයි අපි මෙතන ඉන්නේ ඔයාලා වගේම තමයි මාත් මේ මම සින්දු කියන එච්චරයි වෙනස කිසිම වෙනසක් නැහැ ඔයාලා වගේම තමයි මම
මේ ඔයාලා පරිස්සමෙන් ඉන්න එළියට යනකොට ඉක්මනට මේ ප්‍රශ්න ටික ඉවරුණාට පස්සේ අපි එළිය කොන්සර්ට් එක වගේ හම්බෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතාලම පරිස්සමෙන් ඉන්න පුදුමාදරේ ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. يعني මට පුළුවන් දේවල් මම දෙනවා. ඉතින් මේ ලයිව් එකත් බලන් ඉලියට thank you Joel bro. ආ මට ඉන්වයිට් කරාට ඇත්තටම thank you. Thank you very much, bro. Other live එකට එකගෙම heat episode එකට influence visual එක එකතු වුණාට සාමාන්‍යයෙන් අපි surprise එකක් දෙනවා. Surprise එකක් කියන්නේ ඔයගෙ ලස්සන කඩහණින් සින්දුවක් සින්දුවත් එක්ක තමයි අපිට යන්න වෙන්නේ අද දවසේ. Bro, ඔයා කැමතිම සින්දුවකින් අපි අද show එක end කරමු. Once again, thank you very much. බලන් ඉන්න ඔක්කොමලට අද අපිත් එක්ක join වුණාට and take care, stay safe and daily යනකොට God bless you, bro. Prayers are being in. Abhi langadim dasaka hammemo. Take care, bro. Thank you very much. Balakne Debrata, thank you very much. See you again next time with the next another guest. Take care.